මේගොල්ලන්ට කියන්න දෙයක් නැතුව රටේ තියෙන ලෝකේ තියෙන නරකමදී ජාතිවාදී ආගම්වාදී පතුරගෙන තමයි බෙල්ල ඉල්ලගෙන යන්නේ. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ගංගොල්ට ගිහිල්ලා මොකද්ද කිව්වේ? මහේන්ද රාජපක්ෂ මහත්තයා ආගමැති කරන්න ගමේ ඉන්න මංකොල්ලකාරයන්ට, කශිප්පුකාරයන්ට, කුඩුකාරයන්ට ඒ කොට්ටාසි අයට ඡන්ද දෙන්න කිව්වා. දැන් ඉෂ්ට වුණාද? නංගි පෙන්නලා අක්ක දුන්නා වගේ වැඩක් නෙමෙයිද සිද්ධ වුනේ? දැන් මේ හදන්නේ රට බේරගන්න නම් ගෝඨාභයට ඡන්ද දෙන්න. ජාතිය බේරගන්න නම් ගෝඨාභයට ඡන්ද දෙන්න. ඒ වගේම සූර්යයක් තමයි දැන් ආපහු ජනතාවේ කරට එල්ලන්න හදන්නේ. මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා මේ රටට ආදරය කරේ නැහැ. මහේන්ද රාජපක්ෂලා මේ රටට ආදරය කළේ නැහැ. හැමදාම ජාතිවාදී ආගම්වාදී ජනතාවට දිය කරලා පොවලා මේ රට මංකොල්ල කාපු එක විතරයි මහේන්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලා මේක කළේ. මේක අමුතු විදිහේ හොරකමක්. මේක ඇඟට නොදැනී ගහන පික්පොකට් එකක් මේ. මේ පික්පොකට් කල්ලියට කරුණාකරලා අහුවෙන්න එපා කියන එක. මේ වෙනකොට රට වටේම හැම තැනකම එතුමා වෙනුවෙන් විවිධ කණ්ඩායම් විවිධ පුද්ගලයින් මෙතනදී අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ජාතිවේද, ආගම්බේද, කුලබේද, උස්මිටිකම්බේද කිසිම බේදයක් නැතුව මහා විශාල ජනකඳක් දවසින් දවස එකතු වෙනවයි කියන කාරණාව අපි පැහැදිලි කරන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු බිහි කර ගැනීමේ අවශ්‍යතාවයට අද රටේ හැම තැනම එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අද සියලු දෙනාට උණ ගැනිලා තියෙන්නේ 10 වෙනිදාට කොළඹට එන සෙනඟ පිළිබඳ දැනෙන ආරංචියට. 10 වෙනිදා ගෝල් ෆේස් පිටියෙන් අපි ආරම්භ කරන රැලිය එතනින් පස්සේ රටවටේ ප්‍රාදේශීය රැලි 150ක් සමගින් අපි දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් සූදානම් කරලා තිනවා. ඒ සියල්ලට ජනතාව ඉතාමත්ම ඌමනාවෙන් උනන්දුවෙන් ගම්මට්ටමින් එකතු වෙමින් පවතිනවා කියන කාරණාවත් අපි මේ වෙලාවේ සඳහන් කරනවා.